किसीम आयतनीकड़ अवस्थावे राबे संविधान श्रीलंका पौद्गल के पुदुजन बस संगमे अभी तेक् इकतु अभी मरण तरजुनाट अभी अभी इक मनुष्य मेरुण नमु अभी उन्ना लैस्ती मेरे पन्नसदा हेटदा हेतदा इनकोट हेमोम हितुआ अभी मेक लक्ष्यकट गि मे ग्रूप विकुन गया අපි කතා කරන අප මාතෘකාව මොකද්ද කියලා. ඉතින් ලක්ෂයකට අධික පිරිසක් නිර්මාණය කරලා ලක්ෂයක අධික පිරිසකගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න බලාගෙන ඉන්න දෙනෙක් තමයි මේ ඉන්නේ. ඉතින් කොහොමද මේක ඇත්තටම ලක්ෂයක අධික පිරිසක් එකතු වුණා? මේ හැබැයි නේම එකපාරටම එකතු වෙච්ච ප්‍රමාණය මේ අපි සෑහෙන දැන් මාස 3කට වඩා ප්‍රමාණයක් වෙනවනේ මේක පටන් අරගෙන. මුලින්ම ඇත්තට මේ අදහස ආවේ कर्फ्यू दिता कर्फ्यू बैठने मारत दर्फ्यू बैठ पास अरगल වගේම මේ මිනිස්සු වෙනුවෙන් නැගී සිටින්න මේක අපි දෙන්නටම තිබුණා. ඉතින් ඒ කියන්නේ ඉස්කෝල කාලෙත් මොන හරි මේ මිලට මේ මොකුත් නැහැ. ඒ කියන්නේ අර අපි ගොඩක් කාලවල වලට අපි බැලුවේ මිනිස්සු වෙනුවෙන් මොනවද කරන්න පුළුවන්. ඒ ඒ ඒ කරන්න ඉස්සර වෙලා ඉතින් මේ 18 වෙනිද මේ හතන්තරින් පස්සේ අපි දැන් ඇත්තටම හිතලා හිතලා අපි මානසිකව වෙන්න දැන් මේක දිගට මේ කර්ෆ්‍යු එක කන්ටිනියු වුණොත් අපිට වැට යන්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් 18 වෙනිදා කර්ෆ්‍යු වැටුණාට පස්සේ ඒ කියන්නේ 19 වෙනිදාම මේ ප්‍රශ්නේ ගැටලුව ආවද නැත්නම්? ඔව් දැන් නිින්ද යන්නේ නැහැ නේ මේ මල්ලි කරන්තරි. ඒ කියන්නේ ආසුරට නෑ. ඔව් ඒත් එක්කම දැන් යාළුවා අපි ලිමිට් එකකට කතා කරේ දැන් මේකට මොකද කරන්න? ඒත් එක්කම අපිට මතක් වෙනවා දැන් මේක අපිට විතරක් තියෙන ගැටලුවක් නෙමෙයි. මේක පිටත් මෙහෙම නම් අපිට වඩා තව මේ ගැටලුව බලපාන තව කී දෙනෙක් ලංකාවේ ඉන්නවද කොහොමද තා වැඩේ පටන් ගත්තේ ඊට පස්සේ අපි දෙන්න එකතු වෙලා මුලින්ම ගෲප් එක පටන් ගත්තා කවුද දවල් දෙන්න ගෲප් එක ආරම්භ කරේ මම ඊට පස්සේ අපි මම කිව්වට අපි දෙන්න තමයි වැඩේ කරගෙන ගියේ මේ ඊට පස්සේ ටික ටික උමාරි මගේ මතක හිටියට පළවෙනි දවස් 2-3 ඇතුළත අපිට 10000ක් විතර එකතු කරන්න පුළුවන් වුණා. ඔව් දවස් මුල් දවස් 3 ඇතුළත 10000 පැනල ඉවරයි. ඒ කියන්නේ මොනවත්ම බූස්ට් කරන්නේ නැහැ. අපි බූස්ට් නෙමෙයි. අපි කැලිම අපිට බූස්ට් මුකුත් නැහැ. කිසිම බූස්ට් එකක් නැහැ. ලීසින් සම්බන්ධයෙන් මාස 6ක සහන කාලයක් අපි ඒක ඉල්ලුවා. ඒ ඉල්ලුවේ රජයේ. බූස්ට් කියන්නේ මෙහෙමයි මල්ලි. දැන් මගේ තියෙනවා තව ගෲප් එකක් තියෙනවා. වාහන වලට අදාළ ගෲප් කාර් වලට අදාළ ගෲප් එක. ඒකට මම දැම්මා. ඒකින් ගොඩක් ෂෙයා වෙලා තිබ්බාද මොකද වාහන ඉදිරියට යන කෙනෙක් ගැටලුවක් තියෙන කට්ටිය තමයි හැමෝටම ඒකේ ගොඩක් ෂෙයා වෙලා තිබ්බා ඒකත් එක්කම තමයි මම හිතන්නේ දැන් මේ දැන් ඉවිලේ ඒ ගැටලුව හැමෝටම ආවට වෙන්නේ ඒකත් එක්ක තමයි මොකක් හරි මේකෙන් වෙයි කියලා මම සහනයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා තමයි මොකද හැම ගෲප් එකකටම ඔය වාහන සම්බන්ධයෙන් තියෙන හැම ගෲප් එකකටම ඒ වෙලේ මම ඔය පෝස්ට් එක ෂෙයා කරා ඒ ඒ අතරතුරේදී සෑහෙන පිරිසක් අතරද මේ දැන් මේ දැන් ඇත්තටම ලක්ෂයක් ඉන්නෝනේ අපේ ගෲප් එකේ ඔය ලක්ෂෙත් එක්ක ගත්තාම ඔය ලක්ෂයට මුළු ලංකාවම නියෝජනය කරනවා ඔය හැමතැනම ඒ කියන්නේ ලක්ෂයක් නෑ මුළු ලංකාවම මුළු ලංකාව වටේම ජෆ්නා නම් රිප්‍රසන්ට් වෙනවද දන්නේ නැහැ අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඩිස්ත්‍රික් 25 පහෙන් 23ක 24ක විසින් අපිත් එක්ක එතකොට දැන් සංගමයේ දැන් මෙහෙම ආරම්භ කරලා අපි මුලින්ම දැන් Facebook group එකක් හැදුවා කියලා මේක නතර වෙන්නේ නැහනේ දැන් මුලින්ම මොකද්ද කරන්න හිතුවේ සංගමයක් විදියට අතර මේක පටන් අරගෙන දවස් 10ක් වගේ යන්න කලින් අපි අපිට ඒ කියන්නේ group එක හරහා අපිට ආවා මේකට මයක් හරියට කරමු කියන එක. ඊපස්සේ අපි දෙන කතා කරා මේ මොකක්ද මේකට ගන්න පුළුවන් දැන් මොකද අප කාටත් එලිටන්නත් බෑනේ මේ වෙලාවේ සිචුවේෂන් එක අනුව කාටත් එලිට යන්න බෑ අපි ඒ වෙලේ කල්පනා කරේ දැන් ඉන්න තැන් වල ඉඳගෙන මොකක්ද අපිට ගන්න පුළුවන් ඇක්ෂන්
කෙනෙක්ට කරන්න බැරි දෙයක් අපි දෙන්නෙක් කරා හේතුව දැන් සාමාන්‍යයෙන් ගෲප් එකක් උඩට දාගන්න සාමාන්‍ය YouTube එකක් හෝ ඒවා ගෲප් එකක් page එකක් හෝ ඒවා එළියට බහිනවා වීඩියෝ කරනවා දානවා එහෙම නෙමෙයිනේ අපි COVID-19 ලොකු විවසනයකට මුහුණ දීපු පිරිසක් ඇටියට මා අපි ගෙදර ඇතුලේ ඉඳගෙන ගෙට සීමා වෙච්ච කාලයක් තුල ෆෝන් එකෙන් තමයි ඔක්කොම කරේ ඉතින් පළවෙනිම අඩිතාලම අපි දානවා මාර්තු 29 වෙනිදා අපි ලියුමක් ලියන අතිගරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඒ වගේම මේ මහා බැංකුවට ලියනවා අපි ඉල්ලලා අපේ මේ තියෙන ගැටලු ඉල්ලනවා ගැටලු අපි දැන් මේ ගෲප් එකෙන් එනවා අපිට මිනිසුන්ගේ හඬවල් එනවා ඇත්තම කතාව මම ව්‍යාපාරිකයෙක් මේ ඉන්නේ ටියුෂන් ගුරුවරේ හරිද මගේ ව්‍යාපාරය ගත්තාම මම ව්‍යාපාර කරනවා මම ඩිස්ට්‍රිබියුෂන්ස් කරනවා මගේ තියෙන තව ව්‍යාපාර මගේ තියෙන වාහන වාහන හතරක් විතර වගේ තියෙනවා මම බැලුව කොහොමද මම මේ මට මුකුත් නැතුව මම නිකන් මේ එකපාරට මේම ගාණක් ගෙවන්න කොහොමද ඒත් එක්කම තමයි රජයෙන් නිකුත් කරනවා මාසයක සහන දීම මුලින්ම මේ චක්‍රලේඛය ඒ චක්‍රලේඛයේ තිබුණ නැහැ හැම වාහන කැටගරි එක කැටගරි එකම තව ලොකු ගැටලුවක් ඇත්තටම අර ගොඩක් පිරිසකගේ වාහන ඒකට ඇතුළත් නැදා අවම එක කියන අපේ මොටර්සයිකල් එක ඇතුළත් තියලා තිබුණේ නැහැ මගේ මතකයේ තියෙන්නේ පළවෙනි චක්‍රලේඛය රිවිල් වලට රිවිල් වල ඔය සහර සුළු ප්‍රමාණයක් තමයි තිබුණේ ඒකෙත් සමහරක් වාහන වලට මාස 6ක් තිබුණ නැහැ මගේ මතකයේ මාස 3ව තිබුණා අතර ලක්ෂ 10ට අඩු ඊට පස්සේ කාර් වලට තිබුණේ මේ මේකේ ගොඩක් නිර්මාණය වෙච්ච දෙයක් තමයි කාර් කාර් කියන එක يعني හැමෝම හිතන් ඉන්නේ කාර් තියෙන මිනිස්සු කෝටිපති නෙමෙයි දැන් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ ගොඩක් අර දැන් ලංකාවේ ගත්තාම වාහන ගත්තාම ගොඩක් 180ක් 90ක්ම තියෙන ලීස් කරලා ගත්තේ වනේ අනිවාර්ය ඒ කියන්නේ මල්ලි වාහන දැන් මේ පාරේ වාහනේ හැම වාහනයක්ම ගත්ත පොය යන වාහන 100ක් ගත්තොත් 100න් 90කට වඩා ලීස් එකක් තියෙනවාමයි ඒ කියන්නේ ඇත්තම මේ මිනිස්සු වාහනයක් ගන්න මේ සල්ලි තියෙන කමට ගන්න නෙවෙයි අවශ්‍යතාවයක් ගන්න දෙයක් නේ සමහර අයකින් සල්ලි හම්බ කරන කියන්නේ හයර් කරනවා හරි මොකක් හරි කරනවා සමහර එයාගේ ව්‍යාපාරයකට කරනවා බඩට නිකක් තියෙනවා ඒ හැම එකක්ම එයාගේ අවශ්‍යතාවයයි प्रतिचार हम विश्वास අදටත් හැම මිනිස්සෙක් තුලම තියෙනවා. ඒ වුණාට ගොඩක් වෙලාවෙදී ගෲප් එකට 50000 60000 70000 එනකොට හැමෝම හිතුවා අපි මේක ලක්ෂයකට ගෙනල්ලා මේ ගෲප් එක විකුණයි කියලා. ඕක තමයි ගෲප් එක ඇතුලේම මාමා. ගෲප් එක ඇතුලේම නිර්මාණය වෙච්ච දෙයක්. ඔක නිර්මාණය වුණා ගෲප් එක ඇතුලේම. හේතුව වුණේ අපි මේකට හම්බ කරගනි අපි පෝස්ට් අද අපි මේ අපි ස්ටිකර් අරව වේවා කරලා අපි මේකෙන් මුදල් හම්බ කරගැනීමේ පරමාර්ථය තුල තමයි මේ අපි දෙන්න මේක කරේ කියලා. අපි දැන්ටත් අපිට මේ වල අපේ පර්සනල් සල්ලි. අපි අපි රුපියලක් තාක් කිසිම කෙනකින් අරගෙනත් නැහැ, ගන්නෙත් නැහැ. අපිට පුළුවන් නම් අපි දෙන හොඳ වැඩ ටිකක් කරා. අපි ඒව Facebook එකේ දැම්මේ නැහැ. අපිට එහෙම අපිට මේ highlight වෙන්න උමනාවක් ඇත්තටම තිබුණ නැහැ. දැන් මාධ්‍ය ඉස්සරහට වුණත් අපි ගියේ හේතු උනේ මේ අපි කතා කරලා නැහැ, අපිට කතා කරා. අපි කතා කරේ නැහැ, අපිට කතා කරා. ඇත්ත කතාව. ඉතින් ඒ හින්දා මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙන්න වෙනවා. හේතුවක් ඇටියකට කරගන්න වෙනවා අපිට සිංගල රාවේයි රාවේ සංවිධානයයි ශ්‍රී ලංකා පෞද්ගලික පොදුජන බස් බස් සංගමයයි අපිත් එක්ක එකතු වුණා මේ එකතු වීමත් එක්ක තමයි දැන් දැන් ගොඩක් ලොකු හොඳ ගෲප් හොඳ බලයක් හොඳ ජවයක් ඇවිල්ලා තියෙන මේ ගෲප් එකට මිනිස්සුත් එක්ක එකතු වෙලා ඉන්නේ විශේෂයෙන්ම අපේ මේ මේ දයෝන් සහම් දයාරතන හම් ඉතින් අක්මීනදා ඉතින් මේ ලොකු ලොකු ස්වාමීන් වහන්සේගේ ඇත්තම හොඳ සපෝට් එකක් අපිට දෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කතා කළාද නැත්නම් ඔයගොල්ලෝ කොහොමද ස්වාමීන් වහන්සේ? ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ අයිති වෙන සංගමයේ තමයි ලේකම් සිංහල රාවය. ලේකම් තුමා තමයි අපිට කතා කළා. ඔව්. මේ සම්බන්ධ වෙන වැඩක් කරමු කියලා. ඇත්තටම වැඩක් කරමු. ඊට පස්සේ දැන් අපි ඔන්න තුන්වෙනි මාසේ 29 වෙනිදා අපි ලියුමක් ඉදිරිපත් කරනවා. රජයට අපි අදාළ බලධාරීන්ට ජනාධිපතිතුමාට අපි කියනවා මේ සහන කාලය වා හැම වාහනයකටම ලබා දෙන්න කියලා. ඉතින් ඒ ලියුම මේ මේ ටීවී චැනල්ස් එකට උරුම ගියා. ගියා. ඔව්. ඔව්. අපි චැනල් එක මේ වෙලාව කියන්න ඕනේ නැහැ. අපි ගොඩක් දන්නවා මේ පත්‍රවලත් ගියා.
ඒකෙන් තමයි ගොඩක් මේකට තව එකතු වුනේ පිලිස. ඒක අර බූස්ට් උනායි කියන්නේ. බූස්ට් උනේ කියන්නේ ඕක තමයි. ජනතාව විසින්ම ප්‍රචාරයක් ලබා ගන්න. ඉතින් ඔය අතරතුරේදී ඊට පස්සේ අන්තිමට අපි අන්තිමට ලිපියක් ලැබුණාද? නෑ. ලිපුණට ලිපියක් ලැබුණේ නැහැ. නමුත් අපිට මේ හොඳ ප්‍රතිචාර හම්බුනේ ඇතුලේ ඉන්න විද්වතුන්ගේ. ඇතුලේ ඉන්න විද්වතුන් කියලා කියන මේ මේ ගෲප් එක ඇතුලේ ඉන්නවා නීති නීතිය සම්බන්ධයෙන් වෘත්තිකයන් ඉන්නවා. දැන් ඇත්තටම දැන් අපේ සංගමේත් නීතිඥ තුමෙක් ඉන්නවා. ඉතින් නීත් මහත්මයා. ඉතින් මොකද ඒවා කන්සල්ටන් ෆී එකක් අරගෙනවත් ඒව මේවකක්වත් නෙමෙයි. මේක මේ මාකට් වෙන්න කරන දෙයක් නෙමෙයි මේක කරන්නේ. මේක මේ අපි උදෙක් හැමෝම වෙනුවෙන් හඬ නගපු හඬක්. ඇත්තටම කතා කරනවා මේ මෙතනින් කතා කරනවා. මෙතනින් කතා කරලා මෙතනින් හිතලා දෙයක් කරන්න තමයි අපි මේ එක්රොක් උනේ. දැන් මේ සල්ලි හම්බ කරන්න කතාව කිව්වොත් ඉතින් ඒක එන වැරදි. මොකද මේ අපිට අපේ කලකිරුණා. අට ගේමක් දීලා ඉගෙනේ කරපු දෙයට මේ ඒකට මේ ගෲප් එක තුලින් ඉන්නවා මේ මේක ඉගෙනේ අසුපවාදී ඔව් සමා ඉගෙනේ ඕම නෙමෙයි පිරිසක් ඉන්නවා කණ්ඩායම් ගහිලා ඒක සමහරක් වෙලාවට ඒ කක්ය එකතු වෙලා කරන දෙයක්ද කියලා අපිට හිතෙනවා ගෲප් එක තුලින් ගන්න එක තුල අපි කිසිම ආයතනයකට මට දෙයක් කියන්න ඕනේ කිසිම ආයතනයකට ඇත්තනම අපිට ගන්න අවස්ථාවක් නෑ අපි මොකද ලීසින් එකක් ගන්නෙ ගිහිල්ලා අපේ අවශ්‍යතාවයටනේ ඇත්තම ආයතනයක් දෙන්නේ අපේ අවස්ථාවට සරලන විදිහට තමයි ඔක්කොම මේක කළේ. නමුත් පෞද්ගලිකවම ඇත්තම මේ කවුරුත් ලීසින් ආයතනය තෝරා ගැනීමේදී මම හිතරේ ඉතින් ඒ කියන්නේ මගේත් පෞද්ගලික අධේකම තමයි මේ මුදල තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ආයතනේ නම නම නෙමෙයි බලා. ඒ කියන්නේ Tamanට ටිකක් නමුත් ගන්න පුළුවන්. නමුත් ඔය ටොපික් එකෙන් එහාට යනවා දැන් මේ වෙච්ච දෙයට. ඔව්. දැන් වෙච්ච දෙයට. මේ 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 කතන්දරේ මේක. දැන් ෆිනෑන්ස් කම්පැනි එකක් හරි බැංකුවක් හරි ගත්තහම හරිද? අපිට මුදල් අවශ්‍ය වෙලාවකට අපිට මුදල් දීපු මිනිස්සු ආයතන ඒකත් එක්ක අපේ කිසිම ගැටලුවක් නැහැ හරිද අපේ ගැටලුව තියෙන්නේ දැන් මේ මුළු රටක්ම මාස කීපයකට අගුළු වෙලා ගෙවල් නැතිලි හිටපු කාලේට අපිට සහනයක් දීපු නැති එක තමයි අපිට දෙන ගැටලුව අනිත් එක දැන් අපි මාස 6ක් වෙනකල් ඉන්නේ මාස 3ක් ඉඳලා මා තාම හරියට යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවා දැන් රජයට වුණත් මම කියන්නේ මේකයි රජයට අපි කිව්වා රජේනුත් අතිගරු ජනාධිපතිතුමා දුන්න නියෝගයක් නේ දුන්න මාස 6ක සාන කාලය දෙන්න නේ මීජ පෙරේදා බැංකුවලත් එක්ක ඇතිවෙච්ච ප්‍රශ්නෙත් එක්ක ජනාධිපතිතුමා සරපරුෂ විදියට ආයතනය මහ බැංකුවට අමතන්න වුණා. හේතුව අපේ මිනිසුන්ට මේ හිමීට කියලා හරියන්නේ නැහැ. ඒක තමයි වොයිස් එක. ඒක තමයි වෙන්න ඕනේ වොයිස් එක. හේතුව දැන් ඔච්චර කියනවා නම් රටේ ජනාධිපති කෙනෙක් කිව්ව දෙයක් කිසිම ආයතනයක් ගණන් ගන්න නැතුව ඔහේ නිකන් ඉන්නවා S2 උඩ බලාගෙන ඉන්නවා කියන්නේ මේ රටක් දියුණු වෙන්න පුළුවන් මේකක් නැහැනේ. අපි තරුණ හැටියට අපි හිතන්නේ දැන් ජනාධිපතිතුමාට අද 71 වසරක් උපන්දිනේ නැත්තරම ඉතින් එච්චර වයසක් තියෙන මිනිස්සෙකුයි අද්දකීම් සම්භාරයක් තියෙන මිනිසුත් රටට වැඩ කරපු මිනිස්සෙක්. ඉතින් මේ මිනිස්සෙක් වගේ මිනිස්සු මම මේ දේශපාලනේ ගාව ගන්නෑ. මම මේ කතා කරන්නේ හිතට එකඟව කතා කරන්නේ ඒ කියපු වචනෙමත් කිසිම කෙනෙක් ගණන් ගත්තේ නැහැ. ඉතින් අදටත් වෙලා තියෙන්නේ අපි ගිහිල්ලා දුන්න බාර දුන්න 12 වෙනිදා අපි සංගම් තුනක් එකපුතුව 12 වෙනිදා ගිහිල්ලා දුන්න අපි ලියුමක් මෙන්න මේ ටික මේව කරන්න. ඒකෙදි කාරණා කීපයක් කතා කරා. එකක් තමයි ටියු එකක් ලීසින් මේ කතන්දරේට අමතරව අපි ඉතින් මේ කතා කරපු දෙයක් තමයි මේ අර පෞද්ගලික පාසල් ජාත්‍යන්තර පාසල් විසිනුත් ඒගොල්ලෝ අර මේ සෙකන්ඩ් ටර්ම් එකට අදාළ ෆ්‍රී එක ඉල්ලනවා ඒක නත් අපි කතා කරලා තිබ්බා මේ අපේ ගණන් කතා කළා අනිත් එක තමයි අපි කියනවා හැම අපි කියනවා වාරණ නියෝගයක් හරි මම දන්නේ මම නීතිය සම්බන්ධයෙන් ලොකු විවිධතෙක් නෙමෙයි නමුත් මම කියන්නේ අපි කිව්වා එකහෙලා මේ වාහන සීස් කරන එක මේ කාලවකවාන දුර නවත්තන්න. මොකද මේ දේ නැවතු වෙනනම් අර පෞද්ගලික ඔව් ඒ දේ නැවතු වෙනනම් අද අපට අර වගේ සහෝදරයෙක් නැති වෙන්නේ නැහැ. මහදවාලේ මේ පොලුපා මේ දඩු මුගුරු වලින් පොලු වලින් ගහලා මිනිස්සෙක් අමානුෂික විදියට මරලා දානවා. ඒක මේ අපේ මිනිස්සු ගත්තාම අපේ මිනිස්සු මේ ජාතියක් හැටියට මේ හරි මේ ඒක මේ හරි වේදනයි.
මොකද මේ බලාගෙන යනවා අනේ මර මිනිස්සුට ගහලා මේ 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 මරලා දානවා. ඉතින් අපි මේ අපි කතා කරන්නේ මේ ඇත්තටම සීසර්ලා කියන මිනිස්සු කොට්ටාසයක්ට මම එකහෙරා බයින්න කරන්නවත් දෙයක් නෙමෙයි. මොකද මේ මිනිස්සු මිනිස්සු. නමුත් මේ මිනිස්සු දැනගන්න ඕනේ මේ හම්බ කරන දේ අපි කොහොමද හම්බ කරන්නේ? මම කියන්නේ හෙට හෙට නෙමෙයි දැනටත්. දැනටත් අපි මේ ගෲප් එක හැදලා තියෙනවා. දිලින මම අපිට අපේ ජීවිත පවා අපිටත් මරණ තර්ජන ඇවිල්ලා තියෙනවා. නමුත් අපි අපි කතා කරත් අපි මරණ තර්ජන දුන්නත් ඒතුමාට උනත් අපි කියන්නේ අපි එක මිනිහෙක් මැරුණා. නමුත් අපි උනත් ලෑස්ති මැරෙන්න. හේතුව මේ මේ ප්‍රශ්නය කෙලවරක් තියෙනවා. අපි මේ 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 ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රටක් හැටියට මේ වගේ අවස්ථාවක මේ 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 මාකටිං නෙමෙයි මම කියන්නේ මේ වගේ අවස්ථාවක මිනිස්සුන්ට මේ සහනියක් දෙන්න ඕනේ. අධික ලෙස ලාභ ලබන ආයතන තියෙනවනේ දැන් ලීසින් ආයතන. ඈ මම බලන්න දැන් අධික ලෙස ලාභ ලබන ආයතන තියෙනවා. සාමාන්‍යයෙන් දැනට ලංකාවේ පවතින කම්පනිස් තියෙනවා. දැන් මමත් ව්‍යාපාරිකෙක් ඉඳ මම මේ කියන්නේ 10 10 20 30 පඩි වලින් කැපුවා. හැබැයි මම දැනුවත් කිසිම මේ බැංකුවක ලීසින් ආයතනයක පඩි කැපුවේ නැහැ. මොකද ඒ හේතුව මම දන්නේ ඒකේ කලමනාකරණය වෙන්න පුළුවන්. නමුත් අධික ලෙස ලාභ ලබන ආයතන. ඉතින් ඒ ලාභ ලබනවා නම් මම මේ කියන්නේ රටට විතර රටේ ජනාධිපතිතුමාගෙන් හැමදේම ඉල්ලනෝ නෙමෙයි. ඒ අදාළ ආයතන ප්‍රධානී අයිතිකාරයන්ගෙන් මම ඉල්ලන්නේ මේ අවස්ථාවේදී මිනිසුන්ට කරන්න සේවයක්. ඕගොල්ලන්ට මේ ලක්ෂ ගණන් කෝටි ගණන් වියදම් කරලා ඇඩ් දාන්න ඕනේ නැහැ මේ ටීවී වල මේ පුවත්පත් වල. ඒක නෙමෙයි වෙන්නේ. ඒක මාකටිං එක වෙන්නේ මේ අවස්ථාවේ සාහන දෙන්න. සාහන දුන්නාම දැන් අපි මේ ආයතනෙන් මේ සාහන කාලයක් දුන්න මේ මිනිස්සුන්ට. අපි එතකොට ගිහිල්ලා අපි කතා කරන්නේ නැහැ ගිහිල්ලා මේ වෙන බැංකුවකට. නේ? මේකට හරි පිළිවෙලකට ඒක කරා නම් ඔච්චර කෝටි ගණන් වියදම් කරලා ඇඩ් දාන්න ඕනේ. ඔච්චරම තියෙනවා නිකම් ඇඩ්වර්ටයිස්මන්ට්. නිකම්ම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තියෙනවා. අනිත් එක දැන් මේ චක්‍රලේඛයක් තියෙන්නේ හැම ආයතනයකටම පොදු වෙන්නේ. මම ආයතන ගැන කතා කරනනේ ආයතනයේ තරංකාරීත්වයට සමරක්කලට එහෙම ඒක තරංකාරීත්වෙ වෙන්න බෑ. දැන් මෙතන එයාට තියෙන යුතුකමක් සහ එයා නීතියෙන් බැඳලා තියෙන රජයේ තියෙන චක්‍රලේඛ වලට අනුවඩකට යුතුකම. එතන මේ වෙන මුකුත් නැත. එතන මාකටිං මුකුත් නෙමෙයි. ඔව් දැන් ඔයත් එක්කම දැන් පොඩි දෙයක් කතා කරනවා රෞදරයා. මේ මට තවත් එයද දැන් මේ ඔය කියන වගේ ලීසින් ආයතනත් එක්ක කතා කරන්න හිතේ නැද්ද? ඒක ආයතනත් එක්ක හැම ආයතනයක් හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම මේ අපි ඔය හැම ආයතනයකටම අපි ඊමේල්ස් යවලා තියෙනවා. දැන් ගෲප් එකේ සහෝදරයෝ අහනවා නම් අපි මොනවද කරේ කියලා. ඔන්න ඒක ඇත්තටම ඔන්න අවස්ථාව ලක්ෂයක් වෙනින් වගේ කියන්නේ. ඔව් අපි වගේ කියන්නේ හැම පුංචි ෆයිනෑන්ස් ආයතනයකට පවා අපි ඊමේල් එකක් දාලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ මේ රිප්ලයිස් ඇවිල්ලා තියෙනවා. සමහරක් ඒවෙන් ආයතනවලේ රිප්ලයිස් ඇවිල්ලා තියෙනවා. අපි ඒ රිප්ලයිස් දාලා තියෙනවා ගෲප් එකේ බලන්න පුළුවන්. අපි දාපු හැම ඊමේල් එකක්ම ගොඩක් වෙලාවට අපි ගෲප් එකේ දාලා තියෙනවා. ඒකේ ස්ක්‍රීන්ෂොට්ස් අපි අරගෙන දාලා තියෙනවා. තවත් එක්කම මේ දෙයක් අපි දෙයක් කියන්න ඕනේ ලොකු දෙයක්. දැන් මේ අවස්ථාවේදී අද වෙනකොට කරමින් පවතිනවා වාහන දැන් ඇරියොස් වෙලා තියෙනවා. මිනිස්සු ගෙව්වේ නෑනේ. ඔය ගෙව්වේ නැති හින්දා මිනිසුන්ගේ ලයිසන් එක එක්ස්පයර් වෙලා තියෙනවා. ආයතන වලින් කරන රිනියු ලයිසන් එක ආයතන වලින් කරන ඉතා පහත් ක්‍රියාවක් තමයි. මේ අවස්ථාවේ එක වාරිකයක් දාන්න. එතකොට ලයිසන් එකේ කොපි එකක් ට්‍රූ කොපි එකක් වයින් කරලා දෙන්නම් කියලා. මම මේ කතා කරන්නේ නීති ඊයේ මට අපේ ලෝයෙක් මහත්මයෙක් කතා කරා. මම දන්න මගේ හිතවත් ලෝය මහත්මයෙක් තින් කිව්වේ ඒ ඇවිල්ලා හරියට රජයට විරුද්ධව යන වැඩ. ඇත්තටම මේ ඒක කියන්නේ මේ මූල්‍ය ආයතනයේ එක ක්‍රූ කොපි එකක් පමණයි දෙන්නේ අවුරුද්දකට. ඔව්. ඒ සම්බන්ධවත් මම හිතන්නේ මේ ඔයගලන්ට මේ ඇත්තටම ප්‍රශ්නයක්. දැන් මේ ඇත්තටම දැන් අද 4-5 දිනක් කතා කරා. මම මේ මට ඇත්තටම කතා කරලා කිව්වා මේ අනේ අයියේ මේ මෙහෙමයි මට මේ මගේ ලයිසන් එක කරගෙන ඇත්තටම කතා කරා කාර් එක මේ මල්ලි කෙනෙක් ඇත්තටම කතා කාර් එකක් තියෙන මල්ලි කෙනෙක් කතා කරලා කිව්වා මගේ ලයිසන් එක ඉවරලා තියෙනවා මේ පස්වෙනි මාසේ මට ලයිසන් එක කරගන්න ඕනේ කරගන්න විදියක් නැහැ හේතුව ට්‍රූ කොපි එකක් දෙන්න මට මාසික මේ ලීස් එකක් දාන්න කියලා කිව්වා. එහෙම බෑ. මම මේ තරයේ කියා සිටින්නේ ඔය නීති සම්පාදනය කරන මේ මහතුරුන්ගෙන් ඉල්ලන්නේ මේකට වැදියත් වෙලා
මේ මේකට හරි මේ ක්‍රියාමාර්ගයක් අරගන්න. මොකද මිනිසුන්ට ලයිසන් එක කරන්න කියනවා කියන එක ඒක රටේ නීතියක්. මේක මේ ආයතන වලට එක එක ආයතන වලට ඕන විදිහට ඒ එහෙම කරන්න දෙන්න බෑ. මං මං හරිනද වැරදිද දන්නේ නෑ. මං කියන්නේ හැමෝටම ලයිසන් එකක් කරන්න කියලා. ලයිසන් එක කරන්නේ මේක රටෙන් දීන නියෝගයක්. ඉතින් ඒ නියෝගය ඒක කඩනවා කියන්නේ ඉතින් ඒක හරි මේ මේ හොඳ නෑ ඒක කියන්නේ. ඒක අනිත් එක දීලා දීලා නෑ. තමයි ඒක උඩට තේන්නේ. තේන්නේ. ඔව්. අනිත් එක මේ මෙහෙම කාරණේකට තර්කානුකූලව බලමු. තර්කානුකූලව බලුවොත් දැන් මේ ඇඳිරි නීතිය කාලේ ඔබතුමත් ගෙදර ඉන්නේ. ඔව්. මාත් ගෙදර वाहन रजे එතකොට ඒ ගෙදර හිටියේ පනවපු නීතියක් ඒක අනුගමනය කරමින් වෙන කරන්න දෙයක් නැති නිසා ගෙදර හිටියා. එතකොට ඒ ගෙදර හිටියේ ඒ අර මිනිස්සයාගේ කම්මැලිකම නිසාවත් මේ මේ ගෙදර ඉන්න ඕන කමට නෙවෙයි. එහෙම නෙමෙයි. ඒ ඒ පුද්ගලයාගේ ආදායම අහිමි වුණේ ගෙදර හිටියේ නිසාද? ගෙදර තිබ්බ නිසා. ගෙදර ඉන්න සිද්ධ කරපු නිසාද? තොර ඒක හිතන්න එපා. දැන් කෞද්දලිකව ගත්තොත් දැන් මම නියෝජනය කරන්නේ ටියුෂන් ශිෂ්‍යයෙක්. ඒ ටියුෂන් ශිෂ්‍යයෙක් ගත්තාම තමමත් ටියුෂන් ගුරුවරයාට රැකියාව නැත. ටියුෂන් ගුරුවරයාගේ රැකියාව පටන් ගන්න තියෙන්නේ මේ මාසේ. ඒ කියන්නේ ජූලි මාසේ 29 තමයි ක්ලාස් පටන් ගන්න කියලා රජයෙන් අවසර දීලා තියෙනවා. මම හිතන්නේ ඒ පටන් ගත්තත් අර මේ පුරුදු ළමයි ටික එන එක සුපුරුදු රිද්මයට යන්න අනිවාර්යයෙන්ම මාසයක් දෙකක් යනවාම තමයි ඕනෙම දෙයක්. අඩයක් වුණත් එහෙම පටන් ගන්නත්කම මම එහෙම වෙන්නේ නැහැ නේ. එතකොට මේ පිරිස් තාම ගෙදර ඉන්නේ. දැන් මගේ පෞද්ගලික වත්ත මගේ වාහනේට ওই කතන්දරේ ওই විදිහටම අදාළ වෙනවා. මම තාම ගෙදර ඉන්නේ. එතකොට මට මේ වෙනකොට බිල් එක. මම මේ පොදුවේ ගුරුවරයාගෙන කතා කරන්නේ. ඒ ගුරුවරත් එහෙමයි. හරිද? ගෙදරට බිල් එක. දැන් ඇත්තම කතන්දරේ ගත්තොත් මේ දැන් ෆෝන් එකේ තියෙන මැසේජ් එක අද මගේ ගෙදර ටෙලිෆෝන් ලයින් එක කපලා දානවා. ටෙලිෆෝන් නැහැ, ටීවී නැහැ. ඔක්කොම කපලා දානවා. ඉන්ටර්නෙටුත් නැහැ. ගෙවන්න. මට තියෙන රුපියල් 10,000 ගානක මේ එරියස් එකක් මම එරියස් තියෙන පුද්ගලයෙක් නෙමෙයි. හැබැයි අර මාර්තු මාස සිට මේ දක්වා මම බිල් ගෙවලා නැහැ. ගෙවන්න විදිහක් නැත. හරිද? එතකොට මේ රුපියල් 10,000 ගානේ රුපියල් 5,890ක් ගෙවන්න කියලා කියනවා ලයින් එකේ කනෙක්ෂන් එක දෙන්න. එතකොට මම ගුරුවරයෙක් මට වෙන ආදායම් මාර්ගයක් නැහැ. එතකොට මම මාස මේ 3යි මාස 3යි දවස් ගානක් නේ. මේ ප්‍රමාණය ගෙදර ඉඳලා සත පහක්වත් ආදායමක් ලබන්නේ නැතුව මම කොහොමද අර බිල් ගෙවන්නේ? ටෙලිෆෝන් එක කපලා තියෙනවා. ඒ සුරුවත් ඔහොමම එයි. සහ ලීසින් කම්පැනි වලින් දිනපතා ඕල්සින් අනිකතන්දරේ ඉන්ටර්නැෂනල් ස්කූල්. ඒවත් එහෙම තමයි. ඒ වැනුවත් හැමදාම මැසේජස් වෙනවා. මැසේජස් එනවා එනවා එනවා. මේක ගෙවන්නේ නැද්ද ගෙවන්නේ නැද්ද? උත්තරේ හැටියට කියන්නේ දෙන්නේ ගෙවන්න වෙන්නේ නෑ. ගෙවන්න වෙන්නේ නැති නිසා තමයි ආණ්ඩුවෙන් මේ මාස 6ක සහන කාලයක් දෙන්න කියලා කියන්නේ. කවුරුත් මේක පිළිගන්නේ නැති කෙනෙක් නැත්නම්. ඔව් මොකද මේ මිනිස්සු දැන් ඔය ගෙවාගෙන යන්න පුළුවන් කොටාසයක් ඉන්නවා. ඒ ගෙවාගෙන යන්න පුළුවන් කොටාස ඒතර සමහරක් අය කිව්ව කතාවන් දෙයක් තමයි මේ මේ අවුරුදු ගාණක් වැඩ කරලා මේ මාස 3ක් නැතුණාම මිනිස්සුන්ට මේ මෙච්චර අමාරු වෙනවද කියලා. ඔව් නමුත් ඒක මෙහෙමනේ. දැන් අපි වාහනයක් අරගන්නේ ඇත්තට මේක අපි ඩ්‍රීම් එකක් නේ. ඔය ඩ්‍රීම් එක හැබෑ කරගන්නනේ ඔක කරන්නේ. ඒක පොඩ්ඩක් මේ පැත්තට කියන්නේ. හරි. දැන් යම් පුද්ගලයෙකුට ඔය කියන මට්ටමේ ආර්ථිකයට ළඟා වෙන්න යම් කාලයක් යනවනේ. හරි. දැන් හිතන්න
ජීවිතේ පටන් අරගෙන ඔය සාර්ථකත්වයේ මැද ඉන්න කෙනෙක්ට මේ මේ ගැටලු වුණොතින් සාර්ථකත්වයට ගියපු පුද්ගලයාට ගැටලුවක් නැහැ. අර මැද ඉන්න කෙනා එයාට තියෙනවා. ඔතන ඉන්නේ මම හිතන්නේ මැදනේ. එන ආරම්භයේ ඉන්නේ. ආරම්භයේ ඉන්න ආරම්භයේ සහ මැදිස්ත කට්ටිය. ඒගොල්ලෝ ඒගොල්ලෝ ඉන්නේ අර අපි කියන්නේ ණය රූටින් එකකින් ඉන්නේ. මේ මාසෙ මේ ටික ගෙවලා ගෙවලා ගියලා ඔහොම ඒගොල්ලන්ගේ ඩ්‍රීම් එක තියෙන නයිටි ගෙවුවට පස්සේ තමයි ඇත්තටම සරලව කිව්වොත් රෝලක් ගෙනියන්නේ. රෝලක් තමයි ඒක. රෝල ගෙනියන්නේ ඉතින් අර එක පොඩි දෙයක් ඇති අපි ඇත්තටම වැටෙන්නේ. අනිත් එක දැන් මේ ඔකේ දැන් මේ නැකතන්දරිකුත් තියෙන වාහන ගත්තොත් ඉතින් මේ මල්ලි අපි ඇත්තටම වාහනයක් ගන්න වාහනේ වටිනාකම වගේ 100ට 300ක ටැක්ස් එකක් ගෙවලා තමයි අපි වාහනයක් ගන්නේ. ඔව්. හරිද ඒ වගේ ඒ අපි අපි රජයට බද්දක් ගෙවනවානේ. දැන් ඔක්කොම ප්‍රශ්නලා තියෙන්නේ ගොඩක් ආයතන වලින් සහන කාලයක් දෙන්නම් කියලා දිනනවා. දුන්නේ නැහැ. දෙන්නම් කියලා තියෙනවා. දැන් 6.5ක පුලියක් ආව එකපාර. දැන් අලුතෙන් චක්ලේකයක් ඇවිල්ලා තිනවා 11.5. මේක ඇවිල්ලා අමානුෂික විදියට අර ගහෙන් එන්න මිනිහට ගොනා එන්න වගේ වැඩක් තමයි මේක. හැබැයි මේක කවුරුත් කියන්නේ නැහැ. අපි මාස 6ක්නේ මේ මේ කාලේ ඉන්නන්නේ. මේ මාස 6ට විතරක් මේ පොලිය අය කරනවා කියලා. කැපිටල් එකට ගහන්න. කැපිටල් එකට ගහන්න. මම මම ඕක මගේ මගේ ෆිනෑන්ස් එකේම උදාහරණයක් ගන්නද මට මගේ එක වාරිකියක් තියෙනවා 55500. හරිද? ওই 55500 මාස 6ක් මං ගිල්වේ නැත්තම් ඕකට ওই කැපිටල් එක මත පුලිය එකතු වෙලා එනවා 120000ක්. එක වාරිකයක් 120000ක මේ 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 බදු බදු. එතකොට බලන්න මේ කොයිතරම් කොයිතරම් අමානුෂික බලන්න. එතකොට අර මාස 6 59000 ඒව මාස 6 කියන්නේ 380000 ආසන්න ගානක් දෙන්නේ. එතකොට 380000කට මේගොල්ලෝ පොලිය ගහනවා 120000. ඒ කැපිටල් එකට හදන්නේ. මම දන්නේ මේ අපි මේ මේ නීති විචාරක් මේ විචාරදියෝ නෙමෙයි. නමුත් මේ අපි මේ බලන්නේ අර සාමාන්‍ය මිනිස්සෙක් කෙරෙඩියට. ඒ කැපිටල් එකට තමයි ගහන්නේ. ඔව් කැපිටල් එකට ගහන්නේ ඇයි? ඒකට මේ හොඳ එක එක ආයතන වලින් හොඳ හොඳ මේ මේක දෙයි. නමුත් අපි වගේ අපි වගේ මාධ්‍යම පාන්ති කියන්න මේ මේ හැමෝටම මේ මේ වෙච්ච දේ අසාධාරණයක්නේ. මේක මේ විදියට පොලියක් අය කරන්නේ ඇයි? ඇත්තම අපි අපේ සංගමයක් ඇටියට සමස්ත ලංකා ලීසින් රතවාහන ගෙවන්නන්ගේ එකමුතු මේ හැම ණයක් ගන්න ක්‍රෙඩිට් කාඩ් මේ මිනිස්සු අසරණ වෙනවා කියන එක මිනිසුන්ට වාහන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මොකද අර සුනිල් සහෝදරය කියනක මේක ලීසින් කියන එක මේක ලීසින් මාෆියාවක් ඇත්තටම. මේක ව්‍යාපාරයක් වෙන්නේ. අපි පෞඩ ඉතිහාසයක් තියෙන මිනිස්සු හැටියට මම නැවතත් කියන්නේ මේ හැම ආයතනයකම මම දන්නේ මේ මම කතා කරන්නේ බුදුදහම ගැන විතරක් නෙමෙයි. හැම ආගමකම අපි ආගම සීකර්ලානේ අපි ඕනම වැඩක් කරන්නේ. ස්වාමීන් ඇත්ත කතාව ඒකනේ. නමුත් මේක එහෙම නෙමෙයිනේ. මේක මිනිස්සු හූරා කනවනේ. මම මේ කියන්නේ හොඳ දෙයක්. ආයතනයක පරමාර්ථය ලාභ ලබරින්ග තමයි. තමයි. මම මේ කියන්නේ හොරෝ අනිවාර්යයෙන්ම මිනිස්සු හූරා කනනේ. මම කියන්නේ ආයතනවල ඉන්න හොඳ ප්‍රධානීන්ට මේ අමා මට අවුරුදු 34ක් වෙනවා. මම මේ පොඩි මිනිස්සෙක් වෙන්න පුළුවන්. නමුත් මම එක දෙන්න එක ඕවදනක් දෙන්න. හරිද? කස්ටමර් කෙනෙක්ට සලකන්න. සමහර ආයතනවල කතා කරන්න දන්නේ නැහැ මිනිසුන්ට. ඈ පොලිය ගෙවපන්. ඔන්න ඔහම කතා කරන්න. ඔන්න ওই තත්ත්වයට ඇවිල්ලා දින. ඇයි එහෙම වෙන්නේ? අපි මරා ගන්න ඕනේද? අපි මිනිස්සු නේද? ඈ අපි මේ අපි මැරෙන මිනිස්සු කියලා හිතන්න ඕනේ. අපි කවදාරි මෙච්චර මේ මොනවා කරත් මේ මාධ්‍ය නෙමේ මේ වාහන වාහන නෙමේ මොක නෙමේ මෙයා අපි කොච්චර දේවල් අපි ජීවිතේට කොච්චර ආදරේ කරත් අපිට කවදාරි මේක දාලා යන්න වෙනවද සමින්? ඇත්ත කතාව ඒකනේ. අපි මැරෙන මිනිස්සුනේ. යථාර්ථය ඒකනේ. ඕක තේරුම් අරගන්න ඕන ආයතන ප්‍රධානි. ආයතන ප්‍රධානි දැනගන්න ඕන මේ ආයතනයක් වෙනියන්න ඕකත් ඉන්න ඕනේ. නමුත් කස්ටමර්නේ කස්ටමර් ඉස කිං නේ. දැන් කස්ටමර් ඉස කිං නෙමේ කස්ටමර් ඉස නොදකි. ඕක නෙවෙලා තියෙන්නේ. ඕක තමයි ඇත්ත තත්ත්වේ. මේ ඇත්තටම අපි සංගමයක් හැටියට අපි පැහැදිලිව අපි කියන්නේ මේක ලක්ෂක පිරිසක්. අපි මේ හැම වෙලේම කියන ලක්ෂකට වැඩිය පිරිසක් අපි වටා එකතු වෙලා ඉන්නේ අපි මොනවාරි දෙයක් කරයි කියලා. මොකද මේ අපි මේ බොරුවට මේව කරලා අපි පෝස්ට් දදා ඉඳලා එහෙම කියන්නේ සමිත් මල්ලි මට කතා කරලා කිව්වා අයියේ මෙහෙමයි YouTube අපි මේකක් තියෙනවා අපිට මේක කරන්න. ඇත්තටම මේ YouTube channel ප්‍රසිද්ධ කරන්න වැඩක් නෙමේ. මේ මල්ලි හැත්තම හොඳ කෙනෙක්. මෙයා මට ඇවිල්ලා කිව්වා ඉඩල්ස කිව්වම අපි දෙන්නත් කතා කරලා මේ පළවෙනි සාකච්ඡාව තමයි මල්ලි මේ අපි මේ කරන අපිට මේ අපි කියන්නේ මේ අපිට ඇත්තටම තැන් තැන් වලින් ආරාධනා හම්බුණා. නමුත් අපි කියන්නේ නැහැ අපි මේ ටීවී මාධ්‍ය ඉස්සරහා ආරාධනා ඉල්ලනෝ නෙමෙයි. අපි මේ කතා කරන්නේ ලක්ෂක පිරිසක් ඉන්නවා. මේ ලක්ෂක පිරිසට මිනිසුන්ට අසාධාරණයක් වෙන්න බෑ. අපි සාධාරණයක් කරොත් තමයි අපිට දෙයක් ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. මම මේ කියන්නේ මම අද මේ කියනවා අද මම මේ කියන්නේ මේ ලීසින් සහ ණය
වෙනුවෙන් කතා කරන ගෲප් එකක් හැටියට නෙමෙයි ඉදිරියට ඕගොල්ලෝ හතට එන්නේ. හැම කෙනෙක් වෙනුවෙන් අසාධාරණයක් වෙනුවෙන්ම මේ අපි පෙනී හිටිනවා. ඇත්තම කියනවා නම් අපි දෙන්නගේ පෞද්ගලික ජනේ නනේ මේ ළඟ මේ දැන් ඔය ඔය සීස් කරන්න තියෙන වාහන උස්සන්න ඉස්සර වෙලා අපේම ඉන්න මල්ලි කෙනෙක්ට මල්ලි කෙනෙක්ගේ වාහනයක් උස්සන්න ඇවිල්ලා ඒ ළමයට ගහලා වාහනෙන් ඇදලා දාලා අරගෙන යද්දි මට කෝල් කළා මම ගිහිල්ලා පස්සෙන් ගිහිල්ලා සීසර්ලා සෙට් එක අම්බ වෙලා අපි බහින් බස්සින් ගියේ නෑ ඔය සුනිල් අයියාගේ කේස් එකකින් ඉස්සෙල්ලා ඒක ලොකු ලොකු කේදවාචකයක් වෙන්න ඉඩ තිබ්බ අපිට නමුත් අපි දෙන්නගේ තියෙන මේවකත් එක්ක අපි කියන්නේ අර අපි මැරේක් නෙමේ කවුරු ආවත් අපි කතා කරන්න ඕන විලාසයක් තියෙනවා ඒ විලාසෙට අපි කතා කරලා අනේ අයියෝ ඔක කරන්න එපා මේක මෙහෙමයි හරි ප්‍රශ්නයක් නෑ සල්ලි දෙන්න 48500ක් අපි අදාළ ආයතනයට අපි දෙන්නගේ මුදල් වලින් අපි ඒක ගෙවලා අපි ඒක බේරගත්තා අපි ඒක බේරගත්තා ඉතින් ඒ වෙලේ ඇත්තම කියන්න ඕනේ මිනිස්සු හැමෝම එක වගේ නෑ හැම මිනිස්සෙම මේ ගහලා මරන තත්ත්වයක නෑ ඇත්තම හොඳ මිනිස්සු ඉන්නවා හැමතරම හැම ආයතනයක්ම මේ තම දෝෂාරෝපණය කරන්නේ නෑ නමුත් බැන 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 ඉන්න දෙයක් නෙමෙයි ආයතන තියෙන්නේ මේ හැමදේම කරන්න එනම එහෙම නැත්තම් වැඩක් නෑනේ එහෙනම් ඉතින් කරන්න ඕනේ තමයි ඔය ඔක්කොම ටික කළු කර ටික වහලා දාලා ඔය ආයතන ටික ඔක්කොම ගන්න ඕනේ බැංකු බැංකු වලින් කොහෙද දෙන්නේ අපිට ණය හරි ණය ගැන කතා කරන්නකෝ දැන් 104 ණය දුන්නනේ දැන් මේ ආණ්ඩුවේ කො මම ව්‍යාපාරිකේ මමක් මට ගිහිලා ආයතනෙන් 104 ණයක් දෙන්නේ නෑ කවුරුත් ඈ මගේ හරි ආදායම් බලන්න ඕනේ නමුත් අපි ව්‍යාපාරිකයන්නේ ව්‍යාපාරිකයන්ට දෙන්නනේ තියෙන්නේ ව්‍යාපාරිකයන්ට නෙමෙයිනේ දෙන්නේ ඈ ලොකු මහා අක්ෂ බලවතුන් ටිකක් ඉන්නවනේ මේ මේ රටේ ඒ අක්ෂ බලවතුන් ටින් දෙන්නේ සල්ලි තියෙන මිනිස්සුන්ටම සල්ලි දෙන්නේ ඈ අපි මේ කතා කරන්නේ අපි කතා කරන්නේ මේ අනේ අපි මේ අමාරුවෙන් ගොඩ නගාගෙන යන්න හදන අපි මේ තරුණෙක් හැටියට මම මේ කියන්නේ අපි මේ අර එක මේ විෂන් එකක් හැටියට අපි බලන්නේ අපි දියුණු වෙන්න බලන්නනේ අපිට දියුණු වෙන්න ඇත්තටම අපේ මේ අපේ අපේ තියෙන ධනය එක්කම අපිට මේ उपकार कैपिटल इन्वेस्टमेंट अपने साली दीन अभी समित बल आहानी मुखद आदाय ट्रांसैक्शन මංගියන්නේ ඕවගෙ දේවල් ස්පෙෂල් දුන්නාම එක්ක බැංකුවේ මැනේජර්ගේ හිත හොඳ කට්ටියට දෙනවා ඈ පැහැදිලිව ජනාධිපතිතුමා කිව්වනේ යාගේ චක්බෝලෙන්ට දෙන්න එපා කියලා පැහැදිලිව ජනාධිපතිතුමා කිව්වනේ ඈ ඒ ඒ මිනිස්සුගේ තියෙන මනුස්සකමටනේ ඔක කිව්වේ ඔය ඉන්න සිංහ ඔය ඉන්න ඔය බැංකුව අධිප බැංකුවල ඉන්න මිනිස්සු ඔක්කොම දැනගෙන ඔය ඔය විඥාසය කරන් දෙන්න එපා මම කියන්නේ මේ අදාළ බලධාරීන්ට මම මේ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් ව්‍යාපාරයක් කරගෙන යනකොට ඒ ව්‍යාපාරයට අතහිත දෙන්න දැන් මේ වගේ අවස්ථාවක වැටලා ඉන්න මිනිස්සුන් පඩි ගෙවා ගන්න විදියක් නැහැ मगे आयतरे मिनीसुंट पड़ बागे मैं दूँ मगे अत मगे अटते विसी पाक वेड करना इतनी ये मिनीसुंट नमूते मिनीस मस तुण तीस मम निका पड़ गए मुकद मट किसी आदाय मकने नमूते मम गेवा नहीं मिनीस जीवत मट रस्सा वेप हेम कील क्यूते प्रसिद्ध आयतने की प्रसिद्ध पिलीगत आयतने की गोडा अलू तेना काटी ओप मेरी मम्मी कथा कर लीसिंग आयतने ඉතින් ඒ ඉතින් ඒ හින්දා මම මේ කියන්නේ අපි මේ සංගමයක් කැටියට කරගෙන යන වැඩ ඉදිරියට අපි අනිවාර්යෙන් කරගෙන යනවා අනිවාර්යෙන් මම හිතන්නේ මේ ඒක තමයි මේ Facebook එක හරහා සියලු ලක්ෂයකට අධික පිරිසක් එන්න එකතු වෙන්නේ ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව තමයි ඒගොල්ලන්ට හැමෝටම මේ කියන්නේ ඒගොල්ලෝ වෙනුවෙන් නියෝජනයක් තමයි බලාපොරොත්තු වෙන්නේ ඔව් දැන් මම කියන්නම් සමිත තව එකක් පාස්කු ප්‍රහාරයේ දවස්වල ඔය වගේ හඬක් නැගුවනම් ඔය දැන් ඔය අපේ සංචාරක කර්මාන්තය ගන්නකො සංචාරක කර්මාන්තයේ මිනිස්සුන්ට එල්ලෙන්න වැල KDH තිබුණ පොල්ලිකුණ පුනේ අපි දැක්කනේ වීඩියෝස්
ප්‍රියස්සල පොල් ඇද්දා මම හිතන්නේ පාස්කු විහාරය නෙමෙයි දැනටත් ඔක කරනවා හරිද පාස්කු ප්‍රහාරයෙන් අසරණ වෙච්ච මිනිස්සු සෑහෙන ඉන්නවා උද්දා දුක් විඳලා පොහොට්ටක් කරන ඔළුව නැගිටගෙන එනකොටම ආයමත් වතුනා පොල් වෙන්නේ ඔව් මං කියන්නේ පාස්කු ප්‍රහාරයෙන්වත් කිසිම කෙනෙක්ට සහනයක් දුන්නේ නැහැ මොකද දැන් මේ ඇත්තම කතාව කියනවා නම් දැන් ඔය ලීසින් කියන ඔය ප්‍රශ්නේ ඇත්තටම අපේ ගෲප් එකෙන් අපි ගොඩක් ලොරුට උලුප්පල දැම්මා හේතුව ලක්ෂයක් ඉන්නවා හැමෝම හිටියේ Facebook නේ බලන්න දැන් ඉතින් TV බලන මිනිස්සු නෑනේ දැන් ඉන්නේ සමාජ ජාලාවස්සේනේ ඉතින් සෝෂල් මීඩියා ගත්තාම ඒ දෙයෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් ඉතින් ඒ හින්දා මම මේ කතා කරන්න මේ අවස්ථාවක් කරගන්නවට අපි නැති වෙච්ච සුනිල් සහෝදරය වෙනුනොත් වචනයක් කතා කරන්න ඉතින් එතුමා හැම වෙලාවෙම හිටියේ ලීසින් මාෆියාවට එරෙහිව ඉතින් ඒ හඬ අපි මේ අර ඉස්සරහට අරන් යනවා ආයේකේ මේ අපිට සංගමයක් හැටියට ගත්තාම අපේ සංගමේ ලොකු පිරිසක් නැහැ එකතු වෙලා ඒ කියන්නේ මේ ලොකු පිරිසක් අපි මේ එහෙම කරගන්නේ නැහැ අපි දෙන්නගේ තීරණ අනුව අපි දෙන්න ගන්න තීරණ අපි ඒක ඉදිරියට ගෙනිනවා මොන සංගමයාවත් මොන දේයාවත් අපි දේශපාලනේ කතා කරන්නේ නැති ඉන්න තමයි අපි බොහෝ විට අපි බලාගෙන මේක පරිස්සම් කරගෙන යන්නේ ඒ කියන්නේ මොල්ට ඉඩ දෙන්නේ නැත ඒ කියන්නේ මේ කිසිම දේශපාලන නියෝජනයක් නෙවෙයි මේ කියන්නේ ජනතාව වෙනුවෙන් මොන පක්ෂද අපිට රජයට මොන පක්ෂද මේ රටට දෙයක් කරන්නේ කවුද ඇවිල්ලා රටට හොඳ දෙයක් කරන්නේ අපි ඒ පස්සෙන් අපි ඉන්නවා දැන් ඉදිරි මහවැදිරේ නේද සමහරකට කවුරු හරි කතා කරන්න පුළුවන් මේ අපිට උදව් කරන්න දැනටත් එහෙමයි අපි ඔයගලන්ට උදව් කරන්න දැනටත් අපිට පර්සනල් අපි දෙන්නට අවශ්‍ය කරන්නේ මේ ගැටලුවට උදව් අපිට පර්සනලි අපි දෙන්නගේ ලීසින් ගෙවලා දෙන්නම් අපිට මේව කරලා දෙන්නම් අපේ මීටින්ස් වලට නගින්න අපිට දැනටත් ඇවිල්ලා තියෙනවා අපි එක හෙලා කියලා අපි එක මේ ප්‍රතික්ෂේප කරා මොකද අපිට එහෙම මේ එහෙම ප්‍රශ්නයක් නැහැ අපි අපේ දුක් මහන්සියෙන් අපි හම්බ කරගෙන කරන මිනිස්සු මමත් ඇවිල්ලා දැන් ඔබතුමා වගේ ඔබත් එහෙමනේ දැන් අපි ඇවිල්ලා අමාරුන් හම්බ කරන් කරන කොට්ටාසයක් නේ මලි ඒ හින්දා අපිටත් ඔය අමාරුන් හම්බ කරගෙන කරන එක හොඳට බත්තික බඩට යනවා නේ ඉතින් ඒ හින්දා අපිට මේ කාගෙන්වත් දේවල් යටක් වෙන්න ඕනේ නැහැ අපි කතා කරන්නේ මේ හැමෝම වෙනුවෙන් අපිට කාගවත් ලකුණු වැඩක් නැහැ අපි ලකුණු දාගන්නෙත් නැහැ අපිට වැඩකුත් නැහැ ලකුණු නිකන් නැති වෙනවා නැති වෙනවා ඇත්ත කතාව කියනවනේ ලකුණු නෙමෙයි අපේ ජීවිත පව අපි පරදුවට තියලා මේ කරන දෙයියේ හැමෝටම හොඳ දෙයක් වෙන්නේ ඉතින් ඒකයි මම හැමෝටම කියනවා ඕන කෙනෙක් එක්ක ඇවිල්ලා කතා කරන්න පුළුවන් අපිත් එක්ක ඔව් සීසර්ලට වුණත් ඔය සීසර් කරන මිනිස්සුන්ට මේ මිනිස්සුනේ අපිත් එක්ක මම හිතන්නේ රැකියාවක් කරන්නේ මම මේ මිනිසුන්ට අපිට ඇත්තටම අපිට පහර ගන්න අවශ්‍ය නැහැ ඔව් අපිට කිසිසේත් අපිට රැකියාවකට පහර ගන්න අවශ්‍යතාවයක් නැහැ මේ අපි මේ කියන්නේ මේ අවස්ථාවේ අමානුෂික වෙන්නේ අමානුෂිකව මාත් ඇත්තම කතාව කියනවා නම් ඔය සීසර් මහත්තයෙකුත් මට කතා කරා පර්සනලි ඒ මහත්තයාගේ තියෙන ලීසින් එකක් ඒ මහත්තයත් කියන්නේ කතා කරන මාතෘකාව හොඳ මහත් මල්ලි මෙහෙමයි මමත් සීස් කරනවා නේ මෙහෙම කරනවා නමුත් එයා කිය ඒ එතුමා වුණත් කියන්නේ ඔය රස්සාව වැඩක් නැහැ මම මල්ලි දැන් එක නමත්තලා තියෙනවා ඉතින් අර වීග් එකක් දාලා ඇවිල්ලා මෙහෙම පේස්ට් එක දාලා එයා එන්න කැමති පුද්ගලයෙ නෙමෙයි නමුත් එයා එහෙම කියන්නේ ඒ කතාව ඇත්තනේ ඉතින් ඒ හින්දා මම කියන්නේ මේ කාටත් අපි මඩ ගහනවවත් අපි රජයට මඩ ගහනවවත් එහෙම නෙමෙයි මේ ඇත්තරම දැන් පවතින රජය ගත්තාමත් දෙයක් කියන්න ඕනේ දැන් මොකද දැන් මේ තියෙන මේ COVID-19 වසංගතයට අපි හරි ස්ට්‍රෝං ජාතියක් හරිද අපි සෑහෙන්න මුහුණ දුන්නා මේක ජාතියක් පක්ෂයක් බදාගෙන දඟලන්න ඕනේ නැහැ ඉතින් මේ පවතින ආණ්ඩුවෙන් හරි තීරණ අරගත්තා ජයගත්තා අපි ජයගත්තා අපි ඒක කන්ටිනියු කරා අපි මේක කරන්න වෙන්නේ නැහැ කතා කරන්න වෙන්නේ නැහැ අපිට කතා කරන්න වෙන්නේ නැහැ ඉතින් අපි ඒකට හිසරම ආචාර්ය කරන්නේ ජනාධිපතිතුමාට ඉතින් ඒ ජනාධිපතිතුමා ඕ වගේ ජනාධිපතිතුමා අපි මේ දේශපාලනයත් එක්කම එතන ගියා කියලා මේ වගේ හඬක් තියෙන මේ වගේ ජවයක් තියෙන මිනිස්සෙක් කියන දෙයක් මේ මිනිසුන්ට කරන්න බැරි නම් ඇත්තට මේ අදාළ ආයතනවල මිනිස්සු ඒවලම රිසයින් වෙලා යන්න ඕනේ. ඕක තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔබ කියන විදිහට උපදෙස් ලැබෙන ඒ ආයතන ඉදින් ක්‍රියාත්මක වෙන්නේ. ඒ ආන්ත්‍රණය කොතනක හරි තියෙනවා. හිඩස තියෙනවා. අපි මිනිස් වැටියට හිතලා අපි මැරෙන මිනිස් වැටියට හිතලා මේ කාර්යවලට මේ මිනිස්සුන්ට මේ සහනය ලබා දෙන්න ඇත්තටම අපිට පොඩ්ඩක් කියන්න අපතේ වෙච්ච දේවල්. දැන් මේ මෙතන මේ මාස 6ක සහනය කියලා මේ මිනිස්සු ඉල්ලන්නේ ඔය මාස 6ේ ගෙවන්න නැතු ඉන්න නෙමෙයි ඔෆ් කෝස් ඔක ගෙවනවා ගෙවනවා පස්සට දාලා දෙන්න කියලා දාලා දෙන්න කියලා මේ ඉල්ලන්නේ අපි කියන්නේ මුකුත් නෙමෙයි අපි මේ කියන්නේ මේ මාස 6 ගෙව්වේ නැහැ හරි ගෙවන්න බෑනේ හරි අදාළ බැංකු ආයතනයේට මොන හරි පාඩුවක් තියෙනවා නම් ඒව රජයත් එක්ක කතා කරලා එක්කෝ ටැක්ස් එකක් මොකක් හරි ඒ කියන්නේ ඒ රජයට රජයෙන් වෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා රජයත් එක්ක කතා කරන්න මේ වෙලාවේ කස්ටමර් ගැන හිතන්න මම කියන්නේ ඔය රජයට විතරක් නෙමෙයි මම මේ කතා කරන්නේ පැහැදිලිව කතා කරන්න සරිත් මම කතා කරන සමිත් කතා කරන්නේ ආයතනයේ අයිතිකාරය අපි දන්නවනේ ප්‍රධාන පෙළේ ආයතන කිහිපයක් අයිති එක පුද්ගලයෙක් නේ මම එතුමාගේ නම කියන්න අවශ්‍යතාවයක් නැහැ මේ මුළු ලෝකේ ලංකාවේම දන්නවනේ හරිද මම එතුමාගෙන් උනත් ඉල්ලන්නේ
මේ වැටිලා ඉන්න වෙලාවේ මිනිසුන්ට ඔබතුමාගේ පොකට් එකෙන් දාලා හරි මේකට මේ මිනිසුන්ට සහනයක් දෙන්න. සල්ලි නැති මිනිස් මනුස්සෙක් නෙමෙයිනේ. ඈ මං ඉල්ලන්නේ මේකට අපි ඉල්ලන්නේ සාධාරණ දෙයක්. හෙට අපිට අපි දෙන්නට හෙට ඇවිල්ලා අපි ඔය දෙන්නගේ කටවහන් ඉඩ තියෙනවා. අපි දෙන්නට පිස්තල් එක තියලා අපි දෙන්නගේ ඔළුවට තියලා මේ අපි දෙන්නව මේ බයවත් දාලා අපි දෙන්නට මේව කරන්න පුළුවන්. නමුත් අපි එහෙම සැලෙන මිනිස්සු නෙමෙයි. අපි මැරෙන්න ආපු මිනිස්සුන් හැමෝම කවදා හරි යන්න ඕන. අපි යන තැන තීරණය වෙලා තියෙන එකෙන් නම් අපි ඒක කිසනම ආචාරය කරලා බාර ගන්නවා. ඉතින් ඒකෙ හින්දා දැන් එක මිනිස්සෙක ජීවිතයක් බිලි දීලා තියෙන වෙලාවේ තවත් ජීවිත බිලි දෙන්න ඕනේද? ඔන්න ඕක තමයි මම අහන්නේ. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ මේ සහන ක්‍රියාදාවලිය දැන් අපි මෙච්චර කාලයක් කියනවා අපි පාරට දානවා මිනිස්සු අපිට ඇත්තටම මෙහෙම කරන්න අවස්ථාවක් නැහැ සමිත. නමුත් මේ සහන ක්‍රියාදාවලියට අපිට පිළිතුරක් ලැබුණේ නැත්නම් අපි පසුබට වෙන්නේ නැහැ. ඒකට මහ පාරට ලක්ෂයක් එසේ වෙතත් එක 5000ක් හරි ගෝල් ෆේස් එක පුරවනවා අපි කියන. මොකද මේ හැම කෙනෙක්ම ලංකාවේ ඉන්න විශාරදයෝ නීති විශාරදයෝ ආයතනවල වැඩ කරන ප්‍රධානීන් හැමෝම හැම කෙනෙක්ම හිර වෙලා ඉන්න මොහොත එකම විදියට කඩල විකුණන කඩල කරත්තේ ඉන්න මිනිස්සයයි ව්‍යාපාරයක් කරන ව්‍යාපාරිකයෙකු ගත්තාම කඩල විකුණන මිනිස්සයා දවසකට හම්බ කරන ආදායම රුපියල් 2000යි අර ව්‍යාපාරිකය හම්බ කරන ලක්ෂ 10ක් හිතන්නකෝ 2000ට මේ මිනිස්සයා 2000ට මේ මිනිස්සයා ගෙදර ජීවත් වෙනවා අර මනුස්සය ලක්ෂ 10න් ප්‍රාඩෝ එකක් පදින්න. ඒ මනුස්සයට තිර වෙනවා අර මනුස්සෙට තිර වෙනවා. ඒ කියන්නේ තමන් ලබා ගන්න ආදායමේ හැටියට තමයි වියදම් 90. තමයි යාගේ හිර වීම තීරණය වෙනවා. තීරණය වෙනවා. අවසාන වශයෙන් මට ඉල්ලීමක් කර දෙන සමිත. ඔව්. අපි මේ උත්තර දේවල් කරත් අපි මේ අපිට එකම ඉල්ලීම අපි කරන්නේ මේ හැම ආයතන ප්‍රධානී කෙනෙක්ම අපිට ටීවී එකක් ඉස්සරහට ගිහිල්ලා ටීවී ප්‍රෝග්‍රෑම් එකක් අපි ඉල්ලනවා නෙමෙයි. අපි කතා කරන්නේ හරි අහිංසක ඉල්ලීමක් වෙනුවේ අපි මේ අරගල කරන අරගලවාදියෝ නෙමේ විප්ලවවාදියෝ ඒක තමයි වචනේ විප්ලවවාදියෝ නෙමේ අපිට එහෙම කරන්න කිසිසේත් අවශ්‍ය නැහැ අපි අහිංසක විදියට ව්‍යාපාරයක් කරනවා මේ අහිංසක විදියට මෙතුමා මේ ටියුෂන් පන්තියක් කරගෙන ඉන්න මිනිස්සු දෙන්නේ අවසාන විදියට කියන්නේ මාස 6ක සහන කාලයක් ලබා දෙන්න හැමෝටම එකම විදියට මේ ලක්වාසි සියලු දෙනාට දෙන්න ගෙවන්න පුළුවන් මිනිස්සු ගෙවයි ගෙවන්න බැරි මිනිහ ඔව් මම මේ මෙතන ඉල්ලීමක් කරලා ගෙවන්න පුළුවන් මිනිස්සු ගෙවන්න රජයට රජයේ සහයෝගයක් හැටියට ඉතින් ඒ හින්දා මෙතනදී එක කියන්නත් ඕනේ අනිත් එක තමයි අපි හැමෝටම ස්තුතිවන්ත වෙනවා මේ ඇත්තටම දැන් ලොකු කතාබහකට ඇතුළත් තියෙනවා මේක මේ සමාජ දාලා ඔස්සේ හැමෝටම මම ආරාධනා කරනවා මේ ගෲප් එකට එකතු වෙලා ඉන්න අපි මේ පෝස්ට් කරන කට්ටියක් නෙමෙයි අපේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක බෑක් එක පිටිපස්සේ ඉන්න සෑහෙන පිරිසක් අපිට දෙන්නත් එක්ක මොකද මේක සම්බන්ධයෙන්ම මේ ගෲප් එක දිහා අහගෙන ඉන්න අපි තව 3-4 දෙනෙක් ඉන්නවා අපිත් එක්කට වැඩ කරන. ඉතින් අපි මේ කට්ටිය අපි බලාගෙන ඉන්නේ. ඉතින් අපි අපේ පෞද්ගලික ජනයෙන් අපි මේක කරගෙන යන්නේ සියලු දෙනා වෙනුවෙන්. ඉතින් ඒ හින්දා අපි මේක හොඳ අරමුණ හොඳ කෙලවරක් නිමා කරන්න තමයි අපේ ප්ලෑන් එක තියෙන්නේ. ඒක නෙමෙයි. අවසාන කියන්නේ මමත් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි දැන් ගොඩක් අය කියන දේ යන්නේ දැන් ඔක්කොම සටන අරන් ගිහිල්ලා අවසාන වශයෙන් සටන පාවා දෙවි කියලා. ඔව් ගොඩක් කට්ටිය කරන්නේ එහෙමයි. මේ ලක්ෂයක්ගේ වකිමත් නේ. ඔව් ගොඩක් කට්ටිය කවුරු හරි කියන්න පුළුවන් වාට යම්සි මුදලක් දෙනවා ගෲප් එක. ඔව් ඕතනදී මෙහෙම දෙයක් මුදලට පාවා දෙන්න. ඔව් මම මෙහෙම දෙයක් කියන සම්ිත. ඒක හොඳ ප්‍රශ්නයක්. අපි සුනිල් ජයවර්ධන මහත්තයා මරුණාම අපි මලගෙදර ගියේ නැහැ කියලා ඉල්ලත් අපිට මිනිස්සු කිව්වා. උඹලා ඔක ගෲප් එක විකුණලා දායි එහෙම කියලා. අපි මෙහෙම මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා අපි මෙහෙම ටීවී ප්‍රෝග්‍රෑම් එකක් ඉස්සරහට ඇවිල්ලා අපි ඕක විකුණුවොත් ඕක සම්ිත වා හිතන්න මට ඔවත් එක කතා කරන්න පුළුවන් ඉද පාරදී හම්බෙලා. එහේ මගේ වටේ ඉන්න මිනිස්සු ප්‍රමාණය ගොඩයි. අපි දෙන්නගේ වටේ. මම ව්‍යාපාරිකෙක් විශේෂයෙන්ම. අනික ඒ වගේ මම හිතන්නේ දැන් ගොඩක් අය දන්නවා ඔය දෙන්නව. දෙන්නේ දැන් සාමාන්‍යයෙන්. ඔව්. අඳුරන්නේ අනිවාර්යයෙන්. මේ සටන පාවා දෙන්නේ නැහැ. පාවා දෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද මේ පෞද්ගලිකවම මේ අර ෆේක් account දාගෙන group එක හදපු දෙන්නේක් නෙවෙයි. original account. අපේ original මගේ account එක අවුරුදු ගානක් page එකක් තියෙනවා අපේ. අපි දැන් account එක ලක්ෂයක් වෙනවා. page එකේ ඉන්න 6000 කන මම යමුටම ආරාධනා කරනවා. page එකට එන අපි YouTube channel එකක් හදලා YouTube channel එකක් හදමින් මේ අපිට මේ hit වෙන්නත් ඇත්තම කතාව කියන්නම්කෝ YouTube channel කතා කරන්නම්කෝ මම මෙතනදී. කතා කරන මොන මාතෘකාවම නේ සමිත. හරි. ඔබතුමාගේ group එක ගන්නකෝ. මම මෙහෙනම් මටත් මේ මට ලොකු ලක්ෂ ගණන් වල subscribers ලා ඉන්න group එකකින් කතා කරා පුතා. මම නමුත් ඒක කතා කරලා මම ගියේ නැති හේතුව මට මගේ දේ මට කියන්න පුළුවන් වෙන්නේ. හරිද? මම මේ පත්‍රේ කොලේක ලියාගෙනවත් එහෙම ආවේ නැහැ නේ. නෑ, අතරම අපි කිසිම ප්‍රශ්නයක්
අපි මැරෙන්න බය මිනිසු නෙමෙයි අපි මේ ගෲප් එක කවදාවත් විකුණන්නේ නැහැ මොකද මේකෙන් වෙනුවෙන් අපි හඬක් නගන්න තමයි අපි මේව කරලා තියෙන්නේ මේ මේක කවදාවත් මේ සටන පාවල දෙන්නේ නැහැ අපි මේ අපි පරණ දේවල් කතා කරන්න කැමති නැහැ මේ අවස්ථාවේදී ඒ කියන්නේ අපිට සෑහෙන තර්ජන ඇවිල්ලා තියෙනවා කොහොමද අපිට කියන්න තියෙන්නේ මෙච්චර අපි මේ සටන දිනනවා අනිවාර්යෙන් සටන දිනනවා මේ ලක්ෂ්‍යම වැඩි සිටින්න මේ සටන වෙනවා ලක්ෂ්‍යම අනිවාර්යයි ලක්ෂ්‍ය නෙමෙයි මේ මුළු මම ඉල්ලලවා ලක්ෂ්‍ය නෙමෙයි මේ හැමෝම ඇතරම මඩත් තිය ප්‍රශ්න තමයි දැන් ලක්ෂ්‍යද මේ ලිසින් මේ ප්‍රශ්නේ මූණ දීලා දින නැහැනේ මේ මුළු ලංකාවමනේ මෙහෙමනේ ඇතර සමහර මිනිස්සු ඉන්නවා ඇත්තම අර ගහෙන් ගිනි වැටුනාම ගිහිල්ලා ඉඳගෙන අනව ප්‍රශ්න ඉන්නවා ආ සහ අර ගෙඩිය කඩාගෙන ඉඳගල මිනිස්සුත් ඉන්නවා YouTube channel එකක් හැදුවේ හේතුව කියන්නම් YouTube channel එක අපි හදන්න මූලික උනේ හැමෝගෙම අපිට කිව්වා අපි හැමෝම කිව්වා ඇයි ඔයගොල්ලෝ කරන්නේ නැත්තේ ඇත්තම කතාව කියන්නේ YouTube channel කියලා කිව්වම අද trending වෙන්නේ මොකද්ද අද trending වෙන්නේ ගෑනු කුණු හර්ප කෙලින්ම කියන්න ඕන කුණු හර්පයක් කිව්වොත් දැන් මම මේක කුණු හර්පයක් කිව්වොත් ඔයාගේ trending මල්ලි හරිද අපි මේ ගෑනුන්ගේ හෙළුව විකුණලවත් අපි එහෙම කරන්නේ නැහැ අපි මේ රටට දෙයක් කරන්න ගිහිල්ලා අපි ඇත්තටම අපිත් ඔබ දෙන්නා කතා කරන්න ගත්තේ අද මේ කියන්නේ රටේ තියෙන මේක සමාජ පොදු ප්‍රශ්න ඒක නිසා තමයි කතා කරන්න ගත්තේ අපිට ලොකු ප්‍රචාරයක් ප්‍රසිද්ධියක් අවශ්‍ය නැහැ අපිට මේ ප්‍රශ්නෙට ගැටලුවට උත්තරයක් තමයි අපිට ඕනේ දැන් මේ මේ session එක මේක අපි මං 10ක් බැලුවත් කමක් නැහැ මට 10 දිනක් බැලුවත් බලන්නේ අවශ්‍ය කෙනා අවශ්‍ය කෙනා බලන්න 10 දිනක් බැලුවත් කමක් නැහැ හරිද දැන් අපේ මේ YouTube channel එකෙත් ගොඩක් පිරිසක් ඉන්න මම ඒක කවදාවත් ඒක කියලත් නැහැ ඒ කියන්නේ සෑහෙන පිරිසක් එකතු වෙලා ඉන්න දැන් YouTube channel එකට ඉතින් මම YouTube channel එකත් මේ මේකත් එක්ක මේකත් එක්කමයි මේකත් එක්කම ලීසින් ගන්න අය වාරික ගෙවන්නන්ගේ එකමුතු කියලා ඒකත් යනවා ඉතින් ඒ යන්නේ මොකුත් හින්දා නෙමෙයි මම හිතන්නකෝ දැන් ඔය YouTube එකෙන් හරි ඩොලර් එකක් හරි අපි ආදායම කිපුවෝ කියලා අපි මේ ඩොලර් එකක් අරගෙන අපිට දෙන්නට රජ වෙන්න ඕනේ නැහැ අපි එහෙම කරොත් අපි ඒ සල්ලිත් අපි මේ අපි අර අපි දෙනවා අපි මිනිස්සුන්ට සෑහෙන ඉන්න කොල්ලෝ ගෙවා ගන්න විදියක් නැතු අසරණ වෙලා ලීසින් ඇරියස් වෙලා ඇරියස් පිට ඇරියස් වෙච්ච උන් මිනිසුන්ට දේවල් කරන්න පුළුවන් අපිට සෑහෙන අපේ දුප්පත් මිනිස්සු ඉන්න ගොඩක් කන්න බොන්න නැති මිනිස්සු ගොඩක් ඉන්නවා හට්ටිය එකතු වුණත් ඇතරම මේ දෙයක් කරන්න පුළුවන් දෙයක් කරන්න ඕ මම මේ කියන්නේ තරුණයෝ හැටියට මම මේ කියන්නේ මේ එක එක මිනිස්සුගේ channel subscribe කරන නෙමේ හරි දෙයක් හොඳ දේවල් කරන මිනිස්සු සෑහෙන ඉන්න හරයක් තියෙන දෙයක් වැඩක් කරන්න පුළුවන් දේවල් चैनल එකක් subscribe කරාට කමන්නේ මේක subscribe කරනවා කියන්නේ මේ එකක් නෙමෙයිනේ දැන් මේ YouTube එකක් ගැන කතා කරන්නේ නැහැ ඇත්ත කතාව මම කෙලින් කියන්නේ ඔව් ඔව් හැමෝටම පොදුවේ වැදගත් දේවල් ඉතින් ඒ හින්දා මේ අපි ඉස්සරහට හොඳ දේවල් ටිකක් කරනවා ලීසින් සම්බන්ධයෙන් ඉස්සරහට අපි ඔය පනත් සම්බන්ධයෙන්ුත් අපි මේ දවස්වල අපි නීති විචාරඥයන්ගේ උපදෙස් අරගෙන පවතිනවා ඉතින් අපි ඒවා ඉස්සරහට හොඳ ලොකු විශ්ලේෂණය කරලා අපි නැවත හමු වෙන මියාවෙන් අපි ඔබලට යමක් දෙන්න පුළුවන් නම් ඒ ඇති. ඉතින් අපි නැවත හමු වෙනවා අනිවාර්යයෙන්ම අපි channel එකේ. මම කියන අපි කියනවා මේගොල්ලෝ ඉන්නේ අපි ඔයගොල්ලෝ follow කරනවා. අනිවාර්යයෙන්ම මේ ඔයගොල්ලෝ කරන හොඳ නරක අපි ජනතාවට පෙන්වන්න ඕනේ. කියන්නේ දැන් අපි හොඳක් කරනා වගේම ඔයගොල්ලෝගේ වැරදිත් කියන්න අපි බලාගෙන ඉන්නවා. මොන හරි වැරද්දක් කළොත් අපි ඒ වෙනුවෙන් අනිවාර්යයෙන් සිටිනවා. ඒක නිසා මේ ජනතාවට ආරාධනා කරනවා මේ ඔයගොල්ලෝගේ මම හිතන්නේ අපේ ජනතාවගේ කියන හැමෝගේම ප්‍රාර්ථනාව තමයි මේ සහනයක් ලබා දෙන එක මේ දුක්පත් සියලු දෙනාටම ඉතින් මේ අවස්ථාව මම හිතන්නේ ඉදිරියේදීම මේ යන සටන ජයග්‍රහණය කරන බවට අපිට පේනවා ජයග්‍රහණය නියත බවක් පේනවා ඉතින් ඒක නිසා බොහොම ස්තුතියි නැවතත් කියන්නේ අඩු කාලගුණික මේ කියන්නේ එළි අඩු තත්වයකදී වුණත් මෙච්චර වෙලා බලන් හිටිය ඔයගලන්ට බොහොම ස්තුතියි කැමති නම් අපේ channel එක subscribe කරන්න අපි ලොකු ඉල්ලීමක් නැහැ මොකද මේ ඉදිරියටත් අපි මේ ඔයගොල්ලෝ වෙනින් හොඳ දේවල් කරන්න බලාගෙන ඉන්නවා බොහොම ස්තුතියි මෙච්චරලා ඔයගලගේ කාලේ data ඉදන් කරගෙන අපේ වීඩියෝ එක බලන්න ආවට බොහොම ස්තුතියි හැමෝටම ජය වේවා ජය වේවා